අයිබුවන් සමාජවිද්‍යාව පහස්්‍රේණිය හතරවිනි පාඩම පුද්ගලයා හා සමාජය. මේ පාඩම අයිබලාාපරෘත්තර නිපනතාවේ තමයි සාමාජිකයා හා සමාජය අතර ඇති අන්තර් සම්බලතාව විවරණය කිරීම. එරත අපේ තුන්වෙනි කොඩ සබිසාකච්ඡා කිරීම ආරම්භ කරනවා ශ්‍රී ලංකාවේ පැරණි සමාජව්හයේ. අපේ අතීත්ත සමාජ වූහය, කොහොමද සැකසුණේ ඒ සමාජ විව්හය එක්ක කොහොමද ඒ සමාජය බැඳරතියෙනක සාකච්ඡාවතමයි අපි දැන් ආරම්භ කරාණට සූදානන් වන්නේ. අපි සමාජයක ජීවත්වනකොටට ඒ සමාජය තුළ අපට අදදැකම් ගොඩක් ලැබෙනෝ. වර්තමාන සමාජය එක රැයින් නිර්මාණුනේ නෑ. අතීත්්‍යය සිට ආපු සමාජ සම්ප්‍රදායන් ඒ පැරණිස් සමාජවූහය, ක්‍රමාණු කුලව විකාශනයවීමක් දකිට පුළුවන්කම තියනු. ඉතින් අපේ පැරණි සමාජය ගැන අධ්‍යනය කරලා ඒ පැරණි සමාජ විව්හේ තියන මූලික දේවල් මොනවද කියලා සාකච්ඡාවට බදුන් කරපු අපේ විද්ධතුම් සමාජ විද්‍යානීන් රැසක් ඉන්නවා. ඒ අතර නිටන් ගුණසිංහ, ගලනාත ඔබේසේ කරයන් එවගේම ER le නර් යාල් මාන් වගේ, දේශීය විදේශී සමාජ විද්‍යාඥය අපේ සමාජය ගැන අදහස් පල කර තිනෝ. මොහොද පැරණි සමාජ විූහය සැකසුනෙක් කොහොමද. ඒ සැකසිච්ච ආකාරය අපේ ජීවිතර වැදගත්වෙන්න්නේ කොහොමද. වර්තමානය සකස් කරගන්න එයින් පිටු වහලක් තිබේ දෙකින සාකච්ඡාව අපි කළ යුතු වෙනවා. පැරණි සමාජය, ්‍රධන වව්ව තුනකින් නිර්මාණය වුණා. වැැව ගම පන්සල. අපි නිකමට කියනවා වැවයි දා ගබයි ගමයි පන්සලයි කියලා. මේ එකමතුකම ගමේ සස්ෘහිකත්තය නිරූපණය කරා. එක පැත්තක වැැව තවත් පැත්ත ගම ගම මැද තුචිකර්මාන්තය තවත් පසක පන්සල. මිනිස්සු ගත කරේ නිසංසල සාමකාමී ජීවන ක්‍රමයක් නිසංසල ජීවන ක්‍රමය නිසාවිම ඔවුන්ට ඔවුගේ ජීවිතයේ බලාපොරොත්තු ආගමත් එක බැදල තිබුණම්. අපේ සමාජ ක්‍රමය සැකසුුණේ ඒ මූලික විිය්ුවතුන ඒ මූලික ප්‍රවේශතුන පදනම් කරගෙන. මෙව වු අපේ ගැමි සමාජයේ ලක්ෂණ රැසක් අපට කතා කරන්න පුළුවන්. මේ සියලු ලක්ෂණවල වැදගත්ම ලක්ෂණය තමයි කෘෂිකර්මාන්දය. අපේ පැරණි මිනිස්සුන්ගේ ්‍රධානතම දියුණෝ පාය මාර්ගෙ වුණේ කෘෂිකරමය. ඔවුන් කෘෂිකර්මයේ උපං හපංකම් තිබිච්චයවුණා. ඔවුගේ ජීවන කටාව ඔවුන්ගේ සියලු බැඳීම් කෘෂිකර්මයක්ක බද්ධ වෙලා තිබුණා. ඒත් තත්ත්වය කොච්චර ඉහළ මට්ටමේ තිබුණද කියනව නම්. එද්දාස් නමසය හතලිස් අටේදී අපට නිදහස ලැබෙනෝ. නිදහස ලැබෙන මොහොත වෙනකොට අපේ ලාංකීය ප්‍රජාවකම් ලාංකිය ජනතාාවගින් සීයට පනස්තුනා කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දේ වුණේ කෘෂිකර්මාන්තය. මේ කෘෂිකර්මාන්තය පදනම් කරගත්ත පැරණි සමාජයේ පවුල් ක්‍රමය නිර්මාණය වුණා. පවුලේ ප්‍රධානම ආදායම් මාර්ගය ප්‍රධානම ජීවුණෝපාය ප්‍රවේශය වුණේ කෘෂිකර්මයෙන්. එ පැලණි පවුලකඒ පවුල් ක්‍රමය හැදුනෙතින් එක්කො විස්ථාරික එමනතම් බද්ධ පවුල් ක්‍රමයක් විදියට. එකම නෑදෑයෝටික තමන්ගේ අම්ම තාත්තා සමීප ඥාති පරම්පරාටික එකම තැන එකම කොටසක බද්ධව ජීවත් වනා. හැබේ මේකෙත් මූලික අරමුණ ශ්‍රමය සපයා ගැනීම. පෘචිකර්මාන්තය කරංයන්නඩාවශ ස්්‍රමය ආසන්න පවුල් අඟළග තිබාම ඔවුන්ගෙන් අත්තාම් ක්‍රමයට ගණ්ඩ පහස්සුව සැලසුනා. ඒවිතරක් නෙමේ වෘතිය පාදක කුල ක්‍රමයක් තිබුණා. කුල ක්‍රමය හැදුනේ තමග වෘතිය පදනම් කරගෙන. තමඟ රැකියාව තමඟ වෘතිය මත කුලය නිර්මාණ වුණා ඒ ඒ කුල අතර අන්තර් සම්බධතාවය දකින්න පුළුවංකව ලැබුණා. එවගේම පිත්‍රෝ මූලික පවුල් ක්‍රමයක් දකින්න පුළුවන් වුණා. පවුල තුළ නායකත්තේ පවුල තුළ වගකීම පුල තුළල පාලනය පියා සන්තක වුණා. මේ පියා සන්තකවෙච්ච මේ අපූරු පවුල් ක්‍රමය පියාට ගරු කරමින් එ පිතුරු මූලිකත්වය අගේ කරමින් ඉදිරියට කරාගියා. පවුල්ලේ මව භාර්රයාව පවා පියාට ඉහලින් සැලකුවා. මේ කියන පැරණි සංස්තෘතිය තුළ අපටම උරුමවෙච්ච පෞරානිික පුරාන ගක් දකකිට පුළුවන්කමතිමු. පුරාණ ගම ගැන අපූරුවට කතා කරනවා රබට් නොක්ස්. රොබොට් නොක්ස් රචනා කරනවා එදා හෙළදිව කියෙනකෘතිය. මේ එදා හෙළදිව කෘතිය තුළ රොබොට් නොක්ස් අපූරුවට පැරණි ගම්මානෙක අපූර්වත්තේ විදහපානවා. ඔවේ කෘතිය මෙහෙම කියනවා. මෙම දීපේ යම් යහපත් ගමක් ඇතොත්.ඒයි විහාාරයක් දේවාලයක් ඇත එක අපූරු ප්‍රකාශයක්. අපේ රටේ, යහපත් ගමක් තියවනම්. පැහැදිිව රබ් නොක්ස් කියනවා ගම යහපත් නම් වි්‍යහාරයක් දේවාලයක් ඇත. එම ගම බැද යන පරිද්දෙන් ගෙවල් එකනෙකට යාකොට පෙළට නිර්මාණය කර ඇත. මේ ගෙවල් හදලතියෙන් යා කරලා. කලින් කිව් වගේ මේ ගෙවල් හදද්ධිපවා අරමුණ ශ්‍රමය සපයා ගැනීම. බොහොම එකට සමීපව ජීවත් වනා. දුරස්ථමනම. ඒ අනුව එදා ගම කියන එක ඒකා බද්ධ පවුල් ක්‍රමයක් මත නිර්මාණය වුණ. මේ ඒකා බද්ධ පවල්නිද පරිසරේක තනපුයකා. පැරණි මිනිසුම් නිදහස ඉතා උසස්කොට සැලකුවා. අද වගේ නෙමේ අද මිනිස්සුන් තියෙන්නේ කාර්මී කරණය වෙච්ච ජීවන ක්‍රමයක්. නමුත් අතීත මිනිස්සුම් පරිසරයේ සුන්දරත්තේවිද. පරිසරේ එක්ක, බුදු මාකාර ආත්මිය බැඳීමක් ඔවුංගාව තිබුණ. එදා නිදහස් පරිසරේක නිවාස තැන්ම විතරක් නෙමේ. ඔවුන්ට ඉඩං අල්ලගන්න අකර සියගලන් තියාගන්න කියලා අමුතු බලා පපෘත්තිබුන් න්නේෑ මොකද වර්තමාටත් වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ට තිබ්ප. ඔවුන්ට තිබච්චි ඉඩම් ප්‍රමාණය ඔවුමත් විටක දන්න නේ. අද ජනගහන අර්බුදයක්ත් එක් අවශ්‍යතාත් එක්ක, ඉඩම් හිඟයක් නිර්මාණ වෙලා තීරෝක්. නමුත් අතීත මිනිසුම් ඒක පුද්ධල ඉඩම් ප්‍රමාණය අසීමිතුව බුක්තිවිින්ද. ඔවුන් එකට ජීවත්වනා. හොදර මතකතියාගන්න මේ ජීවන ක්‍රමයතුළ එකට සිදීමේ ප්‍රධානෝ පරමාර්ථය තමයි ශ්‍රමය සපයා ගැනීම. එස්ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ටෘෂිකාරමාන්තර අවශ්‍ය යෝග්‍ය පරිදි පෞල් ක්‍රමය නිර්මාණය කරා. මේ ක්‍රමය ශක්තිමත් ක්‍රමය. එකනෙකා අතර සහයෝගය, එකනෙකා අතර ලැබදියාව මිත්‍රත්වය දවසින් දවස වැඩිවෙෙන්ඩ පටන් ගත්තා. අනෙක්කාගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වගේ දෑන්ට පටන් ගත්තා. මේ නිසා අතීත පවුල් ක්‍රමය තුළ සහයෝගය මුල් කරගත්ත, සම්ප්‍රදාය මුල් කරගත්ත, එකට ජීවත්වන සමාජ ප්‍රමයක් නිර්මාණය වුණ. මෙ සියල්ලේම පදනම ගොවිතැන. ජීවන ක්‍රමය කොහෙංගියත් අවසානය සම්බන්ධවෙන්නේ ගොවිතැනට. ගොවිතනට අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් සියල්ල කරම්. ඒ වෙනුවෙන් ගව සම්පත ඔවුන්ගේ ප්‍රධාන මාධ්‍යයක් බවට පත් වුණා. ගවයගින් එක් පැත්තකින් කෘෂිකර්මයට අවශ්‍ය සේවාවන් සපය ගත්තා. තවත් පැත්තකින් ගවයගින් පස්ගෝ රසේගත්. ඒ විත රක්න මේ මිනිස්සුන්ගේ වත්කම මයින මිම්මක් බවට ගවසම්පත පත් වනම්. එවගේම හැම නිවසක් අත්දරම වී බිස්සක් තිබ්බා. වී බිස්ස සමඟ සස්්‍රීකත්වය නිරූපණය කරා. මිදුලේ වී බිස්සයි කිරි එලදනයි වස්සයි. ගොරක ගහෙ බස්සයි කුඩා වන මලක මී මැස්සයි. ස්සර පැරණ ගැමි සමාජයේ මිදුලේ වීමිස් සක්තිබ්බා. කිරි එලදෙනයි වස්සයි. එළ දෙනක් හිටියා වහු පැටියොත් හිටියා. එලදනකින් කිරිගත් තවගේම ගොමත් ලැබුණා. ඒමගේම ගොරක ගහේ බස්සයි. ගොරොග ගස්තිබ්බා. ඒ ගොරොග ගස්වෙල බස්සෝ හිටියා. බස්සගේ ආහාරය තමයි කරුමි සතු. එතකොට තමන්ගේ කුමලට එන කෘමියන් ඔවුගේ ආහාරය වුණා. ස්වභාවිකවම ස්වභාවිකවම ආපදා මර්ධනය වුණා. ඒක්කම ආර්ථික සමුෘදයේදී. වැදගත් සාධකයක් වුණේ අපේ අතීත සමාජයේ පැරණි සමාජ ක්‍රමය තුළ වැවේ තියන ජල ප්‍රමාණය. මොකද කෘචිකාර්මයට අවශ්‍ය කරන වැදගත්ම සාධකයේ තමයි ජලය. වැවේ ජල ප්‍රමාණය මත ආර්ථිකයේ සමුෘ්ධිය තීරණය වුණා. මේකේන අතීත සමාජය අපට සමාජ විද්‍යාත්මක වැදගත්වෙනවා. මොකද සමාජතිබිච්ච සමාජ සම්බාධතා ජාල අදවෙද්දී ක්‍රම ක්‍රමයෙන් වියකී යනවා. මේ අතීත සමාජය පිළිබඳව ආචාර්යය නදදේව විශේසය කරන් රචනා කරනවා ලංකා ජනතාවතුල කෘතිය. ඒවගේම පූච්ච බද්ධේගම විවණහන්ස හිමියන් රචා කරනවා අපේ සංස්ෘතිය කළ කෘතිය. මේ පොත් දෙකේම අපූර්ුවට ග්‍රාමීය සමාජ සම්බධතා විග්‍රහ කරනවා. කුඩා ප්‍රමාණය මැටිනිවාසවල අපේ පැරැන්නු බොහම සරල සුගම හුද කලා ජීවිතයක් ගත කළ. ඔුගේ සරල ජීවන ක්‍රමය නිසාම ඔවන්ගේ අපේක්ෂාතන තිමනෙත් සර බලාපොරුදත්. ඒ නිසා බොහෝ බැදීමෙන් යුතුව ජීවත් වුණා. ආර්ථිකයි ඥාතිමය පදනමයි අතර සම්බන්ධයක්තු වුණ. මොකද සමාජ සබඳතාාවල මං කලින්කිවූ පරිදි හැම විටම ඔවුම් බැලුවේ ආර්ථිකෙඩාවශ ශක්තිය ළඟා කරගන්න. ඒ ආර්ථිකමය ශක්තිය වෙනුවෙන් ඥාතිීන් එක්ක සමර්තා පැබැත්තුවා. එමකම කුලය අපේ පැරණි සමාජ වැදගත්සාධකයක්. කුලය මත, ආවා විවාචාරිත්‍ර සිද්ධ වුණා. එ අනුව තම තමන්ගේ කුල අතර තමයි විවාචාරිත්‍ර විවාහාය සම්බන්්ධ කරුණු කාරණ සිද්ධ වනේ. මෙන්නම කියන පැරණිස් සමාජී අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරපු පිරිස තමයි සංග සමාජය. පැරණි සමාජයයි සංග සමාජයයි ගහට පොත්තක් පොත්තට ගහ වගේ පුද්දුම බැඳීමකින් ජීවත්ව වනා. ඒ අනුව ගමේ ප්‍රශ්නයක් ඇති වුණහාම පවුලෙ ප්‍රශ්නයක් ඇති වුණහාම මුලින්ම ගිය ගමේ පන්සලේ නා එක හාදුරෝගාවට ඒ වැඩිහිටි භික්‍ෂූන් වහන්සේ හොඳ අතර මැදියෙක් වුණා හොද මැදිහත් කරුවෙක් වෙලා අගතියකින් තොරව ප්‍රශ්න විසදීම කරා ඒ විතරක් නෙමී ඒ ගමේ පන්සලට පුදුම ජවයක් බලයක් තිබුණ වෛද්‍ය කර්මය ගැන ඉහලීම දැනන් හිටියේ පන්සලේ එ වැරහිටි භික්‍ෂූන් වහන්සි. නක්ෂස්ත්‍රය ගැන දැනගන හිටියා. භාෂා ශාසු දැනුම මහා ඉහලින් තිබුණම්. මෙ සියල්ල සංඝ සමාජය සතුවෙද්දි ගම්මුන්ට සිද්ධ වනාා තමන් ජීවිතයේ පොදුකරුණුවලදී ගමේ පන්සලත් එ එකට කටයුතු කරන්න. ඒවගේම පැරණි සමාජ ක්‍රමය තුළ කුලේට පුදුම තැනක් ලැබුණා. එ කුලේ නිර්මාණය වුණේ වෘතිය පදනව මත.ඒ අනුව තිබුණේ වෘතීය කුල තමංකරපු කාර්ය අනුව කුලේ ලැබුණා. එයනුව කුලේට අනුව දැනුමක් තිබුණා. තමන්ගේ දැනු තමන්ගේ කුලේ අයට ලබා දුන්නා. එයනුව පරම්පරාගත කුල පරංපරාගත දැනුමක් ඔවුන් සන්තක වෙලා තිබුණා. විශේෂයෙන්ම ශාන්තිකර්ම දවාර කර්ම චාරිත්‍ර, අභිචාරමය කටයුතු කුලවලට හිමිවෙලා තිබුණා. ඒ අනුව ශාන්තිකරමු සම්බන්ධයෙන් එක් කුලේ අයතුළ ප්‍රමාණික දැනුමක් තිබුණා. දවාරකර්ම, දොරට්ටිවේ කරන කර්ම නව නිවාස ඉදිකරද්දි ඒ කරන කර්ම. අපේ පැරණිස් සමාජයේ සාමාන්‍යෙ ග්‍රාමි මිනිස්සුන්ත්‍රතිබුණේ පොඩි නිවාස. ලොකු නිවාස හැදුන්නේ හැබැයි සිටුවරු මැති ඇමැතිවරු ඉහ මට්ටිමේ නිවාස තනා ගත්තා.ඒ අනුව ද්වාර කර්මතිබුණා. මෙ සියල්ල කුලවලට උරුම වෙලාත්තිමුණා ඒ ඒ කුල තම තමංගිදේවල් ආරක්ෂා කරගන ඉදිරිිය කරාගියන්. මේක්‍රමයට පැරණි සමාජයේ සිදුවෙනකොට රජජුරුවන් වෙනුවෙන් සේවාකම් සිද්ධ වනාා. රජජුරුවන් වෙනුවෙන් කරන සේව රාජකාරිය බවට පත් වුණ. රාජකාරිය වෙනුවෙන් නින්දගම් ප්‍රධානය වුණා. අතීත පැරණි සමාජය මිනිස්සු රාජකාරිය කරේ මහත් කැමැත්තක් ඇතුව. ඔවුන් ඒක තමන්ගේ වගකීමක් කියලා සැලකුවා. දේවකාරියට වඩා රාජකාරිය උසස් කොට සැලකුවා.ඒ අනුව රජුන් වෙනුවෙන් කළයුතු කාරය කරා ඒ වෙනුවෙන් අතීත සමාජය ලැබෙන වැටුපක්නමේ නිින්ඳගමක් ඔවුන්ට ඒක් ගමෙන් තමන්ට අවශ්‍ය කරන දේවල් කරගන්න ඔවුන්ට ජීවත්වෙන්න අවස්ථාව ලබාදුම්. මේකෙන පැරණි සමාජී වාරි කර්මාන්තයයි විහාර කර්මාන්තයයි අතිශ්‍යය වැදගත්වෙනෝ. අතීත රජවුරුන්ගේ වගකීමක් බවට පත් වුණේ එක පැත්තකින් බුද්ධ ශාසනය රැකීම. තවත් පැත්තකින් පෘචිකර්මය දියුණුවට අවශ්‍ය පහසුකන් සැල්සීම. මේ වගකීම අතීත රජවුරු තමන්ගේ වගකීමක් කියල සැලකුවා. බලට පත්ච්ච පැරණි සෑම රජ කෙනෙක් නො වගේ බුද්ධ ශාසනය රකින්නත් පෘචිකර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය මහා වැව් ඉදි කරන්නත් කටයුතු කරා. ඒවගේම විහාර දේපල රකින්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරා. විහාරයට අවශ්‍ය ඉඩකඩම්, විහාට අවශ්‍ය පැත්මන අවශ්‍ය දේපල සමාහර විටක සෙල්ලිපියක ලියලා සන්නස්සක ලියලා පරිත්‍යයාගේ කලාා. ඒත් අරමටම විහාර රැකගන්න ඒදේවල් රැකගන්න රජවුරු කටයුතු කරා. මෙ පැරණි සමාජය මෙහෙම ගමන යනකොට. වගාවට කන්නයක්වෙන් කරලා තිබුණා. මෙ වගාකරපු කන්නවලින් බැහැරව විවේකීව ඉන්නක් ස්කාලයේදී. තමන්ගි ශ්‍රමය අපූර්ුවට රටමෙනුවෙන් වැෑ කරන්න. ිනිස්සුපුරදු වෙලා තිබුණා. විශේෂයෙන්ම අතීතය ඉදකරපු මහා පරිමාන නිර්මාණ. හොදර බලන්න. මහස් සමුදුර පරයන මහාවාරිකර්මාන්ත නිර්මාණය වුණා. අහස්ස උසට දිවයන මහ චෛත්‍යය ඉද වනාා. හිත්පිත් නැති කළුගල්වලට ජීවය කැවුණ. මෙ සියල්ල කළේ මිනිස්සුන්ගේ ශ්‍රමය භාවිතා කරලා. මහාපරිමාන, විහාර කර්මාන්ත ඉදි වනේ මේ විවේක කාලයේදී මිනිස්සුන්ගේ ශ්‍රමය පාවිච්චි කරලා. ඒ වගේම මහා පරිමාන වාරි කර්මාන්ත ඉද වනේ මිනිස් ශ්‍රමය භාවිතා කරලා. අද වගේ යන්ත්‍ර සූත්‍ර අතීතයේ සන්තක වුණේ නෑ. එ මිනිස් ශ්‍රමය යහපත්දේකරයේදෙව්වා. විවේකය අර්ථවදදයක දන්න අපේ පැරණි සමාජයේ මිනිස්සු පුරුදු පුහුණ වෙලා තිබුණ. මෙම තිබිච්ච අපේ පැරණි සමාජය පසුකාලිනුව බිඳ වැටුණා. අපේ අභාකකට බිඳ වැටුණා. මේ බිඳවැටෙන්ට ප්‍රබලම සාධකයක් බවට පත්වනේ යගත් විජිතසාමයෙන්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පැමිණීමත් එක්කම අපේ සරල්ල සමාජ ක්‍රමය බිඳවැටීම ආරම්භ වුණා. සියල්ල තීරණය කරේ මුදල මත. ආර්ථික අග අම්මත. ශ්‍රමයට මිලක් නියම වුණා. ඒකම මිනිස්සු මුදල් පසුපස හමායන ජීවන ක්‍රමයකට හුරු වුණා. අ අපේ පැරණි සමාජයේ හරයන් සියල්ල බිඳරටීම ආරම්භ වුණා. එවගේම වේර විහාරවඩය දේපල රාජ සන්තක වුණා. අපේ විහාර කර්මාන්තය ඒවා වැඩිදියුණු කරේ සම්පූර්ණයම රජයෙන් ලබාදුන්න දේපල නිදගම් මලින්. අධිරාජවාදීන් අයටතේ වේර විහාර අයිති දේපල රාජ සන්තක කරා. ඒ සමගම අපේ විහාරවල හිටපු යතිවරුම් ගිහියම් බවට පත්තෙන්ට පටන් ගත්තා. පීඩාව දරාගණ්ඩ බැරුව ඔවුන් විහාරස්ථාන දාලා යන්ඩ පටන් ගත්තා. විහාරස්ථාන බලං ඉද්දි විනාසවෙෙන්ඩ ගත්තා. ගමට උපදෙස්දුන්න යතිවරු මහා සංගරත්නය ට අහිමිවෙන්න පටන් ගත්තා දැම් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලදී හොඳ උපදේශකයෙක් නෑ. පංච ශීල ප්‍රතිපත්තිය තමයි අපේ අතීත සමාජයේ පදනම පංච ශීල ප්‍රතිපත්තිය බිඳවැටෙන්න පටන්ගත්තා. මානව දයාව අහිමිවෙන්න ගත්තා. එකනකා අතර සාමය බිඳවැටෙන්න පටන්ගත්තා. සමාජයේ තිබිච්ච සංහිදියාව නැතිවෙන්න පටන්ගත් මේ සියල්ලටම පදරං වුණේ අර මිනිස්සුන් තිබිච්ච සාමකාමී ජීවන ක්‍රමය අහිමිවීම. දැන් අපේ සමාජයේ ප්‍රශ්න හටගන්න පටන් ගත්තා. මේ ප්‍රශ්න එක්ක මිනිස්සුන් අතර ගැටුම් ඇතිවුණා. ඉතිං අපි මේ පාඩමේදි අවධානයමු කරන්නේ. අපේ පැරණි සමාජයේ එක පැත්තකි. ඒ සමාජයේ තිබිච්ච නිසන්සල සාමකාමී ජීවන ක්‍රමය. වැබත් එක්ක බැදිච්ච ජීවන ක්‍රමය. දමේ වි්‍යහාරස්ථානයක බැදිිච්ච ජීවන ක්‍රමය. හැබැයි ඒ ජීවන ක්‍රමය පසු කාලීනව විනාසේකරායන්න පටන්ගත්තා. මේ පාඩමෙන් මං ඔබට දෙන පැවුරුම තමයි පැරණි සමාජ ක්‍රමය බිඳවැැටීමේ හේතුවෙන් වර්තමාන ලාංකීය සමාජය මුණදි ඇති සමාජ ප්‍රශ්නතුනා. හොඳර ප්‍රශ්තියා බලන්න. පැරණි සමාජය බිඳවැටීමෙන් වර්තමාන ලාංකය සමාජයේ ප්‍රශ්න. මේකෙෙන්ම කියවෙනවා එ පැරණි සමාජයේ ඒ ලක්ෂණ තිබ්බනං වර්තමාන ලාංකය සමාජයට මේ ප්‍රශ්න ඇතිවෙන නෑ ඔොදට කල්පනා කරන්න පැරණිස් සමාජය නැති නිසා අද ඇතිවෙච්ච ප්‍රශ්න. දැන් අපියකර බලමු මේ වගේ පාඩමකින් ඔබේෙන් අහන්ඩ පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද කිය. ොකද ඔබේ මූලික පිරිවෙන් අවසාන විභාගෙදී සමාජවිද්‍යා ප්‍රශ්නබත්තුරෙ, විව්වගත රචනා ප්‍රශ්න වගේ කෙටි පිළිතුරු සපයන ප්‍රශ්න ඔබට ලැබෙනවා. ඒකති නිශ්චිතම පිළිතුර ඔබට දෙන්න සිද්ධ වෙනවා. ඒවගේම බහුවර්ණ ප්‍රශ්න වලද ඔබට මේ වාකෙ ගොඩක් එනවා. එත මේ පාඩම හොඳට අධ්‍යනය කරද්ද ඔබට පුළුවන් මේ කෙටි ප්‍රශ්නට පිතුර සැයගන්. ප්‍රශ්නාංක එක විස්ථාරික පවුල් හා බද්ධ පවුල් යන්න කෙතියෙන් අර්ථදක්වන්න මං කලින්කිව්වා පැරණි සමාජය ජීවත්වනේ කොයි ක්‍රමේයටද විස්ථාරික පවුල් හා නැත්තම් බද්ධ පවුල් ලෙස ජීවත්තුනයි කියලා. ඔබ තේරුන් ගන්න ඕනේ විස්ථාරික පවුල් කියන්න මොකක්ද බද්ධ පවුල් කියන්න මොකක්ද කියලා. ප්‍රශ්නංක දෙක. පැරණිස් සමාජය තුළ රජයට රජුට, පැවති ප්‍රධාන වගකීම් දෙකක් දක්වන්න කියනු. රජුගේ ප්‍රධාන වගකීම් අතීත සමාජය තුළ රජ ප්‍රධාන වගකීම් දෙකක් අනි වාරෙන් ස්තකරා ං කලින් පාඩමේති කිව්වා ඔබේක හොදින් කල්පනා කර ලිවයුතු වෙනවා. ඉති මෙ පැරණිස් සමාජය අපේ වර්තමාන සමාජත ගද්දී එය හඳුනාගැනීම පරිනාමය අතිශ්‍යය වැදගත් කාරණයක් වෙන. ඒ පැරණි සමාජය තුළ මිනිස්සු ගතකරපු ඒ ජීවන ක්‍රමය. ඒ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමයතුළ තිබිච්ච බැඳී. ඒ සරල සුගම ජීවන ක්‍රමය කොච්චර අපූර්වත්තයෙන් යුක්තද. ඒ අපූරු ජීවන ක්‍රමය මිනිස්සු හදා ගත්තේ කොහොමද. ඒත් ජීවන ක්‍රමය ශක්තිමත් කරන්න සංගරත්යෙන් ලැබිච්ච පිටුවාල අති විශාලයි. ඒ වගේම පැරණී යතිවරු පැ මහා සංගරත්නය මහා දැනුම් ගබඩාවක් වුණා. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලද්දී ඊට අවශ්‍ය කරන උපදේශනය ලබාදෙන තරම් ඔවුන් ශක්තිමත් වනාා. එක හේතු වනේ ඒ පැරණි මහා සංගරත්නය ශාස්ත්‍රීිය දැනුම ඉල මට්ටමින් ලබා ගත්තා. භාෂා දැනුම ඉළ මට්ටමින් ලබා ගත්තා. පොත්පත්පිම දැනුම මහා ඉියලින් තිබුණා. ඒ නිසා ඔවුන්ට, මිනිස් ජීවිතයේ ප්‍රශ්නවලට විසදුන්දීමේ මහා හැකියාවක් තිබුණම් එන් නිසංසල සාමකාමී ජීවන ක්‍රමය අධිරාජ්‍යවාදීම් පැමැණීමත් සමඟ විනාසේ කරාගිය එත් විනාසේ මිනිස්සු මාහිියලින් වැලඳගත්තා සමහරිවිටේ විනාසයට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මිනිස්සු බටහිර කරණේ බච්ච ඇටී උදට අධ්‍යනය කරන්න මිනිස්සු මුදලමත්ව ජීවිතය ආරම්භ කරා සියල්ල තීරණය කරේ මුදලට එක ප්‍රතිඵලය වුනේ අතීතය තිබිච්ච ස්වම්පෝෂිත අර්ථක්‍රමය බිඳවැටුණා. කෘෂිකර්මාන්තයට යන මිනිස්සුන්ගේ ප්‍රමාණය අඩුවෙන්ඩ පටන් ගත්තා. අපේ සමාජ ජීවත්වවෙච්ච පුද්ගලය සාමාජිකය පුරුදනා වානජ ආර්ථිකයකට පියනගන්න. අධිරාජ්‍යවාදීන් හඳුන්වාදුන්න කර්මාන්තවට පුරදූනා පොල් රබර් වගාඩියමුණ. ඔවුන් රැකියාව ආරම්භ කරා. රැකියාවත් එක් අ නිදහස් සමාජක්‍රමය අහිමිවෙලා ගියා. ඔවුන්ට දැන් වෙලාවක් නෑ රටේ මහා සංවර්ධනයන්ට ශ්‍රමය ලබාදෙන්. මේ ශ්‍රමය ලබාදීමේ අවස්ථාවන් ඔවුන්ට අහිමිවීමත් සමගමකොති වෙන්නේ ඔවුගේ ජීවන ක්‍රමය සංකීර්ණත්තය කරා යන්ඩ පටන් ගත්තා. ඉති මේ සියල්ලම, අපේ සමාජ පැරණි සමාජය තිබි්ච යහ ගුණාංග යටපත්වීමා. සමාජි විද්‍යාව හධරණ ඔබ මෙන්න මේ පැලණි සමාජයේ තිබිච්ච මහා යහපත් ගුණාංග හොඳින්තීරුම් ගතයුති. ඔබ මුහුණදන මේ සංකීර්ණ සමාජය තුළ ඒ පැරණි යහපත් ගුණාංග ඔබේ ජීවිතයට වැළඳ ගතයුති. ඔබේ සමාජි විද්‍යාත්නක හරයන් භාවිතා කරන්නෙක් බවට පත්යුති. මේ පාඩම තුළින් අපි ඔබට ගන පණවිඩේ තමයිමා ජීවත්වන ඔබ අන්තර් සම්බඳතා පවත්වන් යද්ද පැරණි සමාජයේ තියන එහි හරාත්මවගුණාංග ඔබේ ජීවිතයේ කොටසක් බෝට පත් කරගන්න එමනම් ඔබේ මේ මූලික පාඩම නිමාවට පත්වෙනවා ඔබ හැමෝටම අයිබෝවා.